අයිබෝන් ළමයි ජාතික රූපවාහිනිය මෙහෙවන ජාතික පාසල අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තවත් භෞතික විද්‍යා දේශනකටයි ඔබ මේ ලෑස්ති වෙලා ඉන්නේ. 2012 විභාගයට පෙනී සිටින දැයි දූ දරුවන් වෙනුවෙන් ජාතික රූපවාහිනිය සහ අපි එකතු වෙලා මේ කරන අධ්‍යාපන සත්කාරය ඕගොල්ලන්ට අධ්‍යාපනයට මහඟු අත්වැලක් වෙයි කියලා අපි දැඩි ලෙස විශ්වාස කරනවා. මීට පෙර පාඩමේදී විද්‍යුත් ක්ෂේත්‍ර මාතෘකාවේ මේ වකවානුවේ සෑම් පාසලක මුගන්නන ඕගොල්ලෝ ඉගෙන ගනිමින් ඉන්න සමහර අය ඉගෙනගෙන ඉවර කරලා තියෙන මේ පාඩමේ තියෙන අවුල් සහගත තැන් කීපයක් තමයි සාකච්ඡාවට ලක් කළේ. කලින් පාඩමෙන් කතා කර දුන්නා, කතා කළ පැහැදිලි කළා විද්‍යුත් ශ්‍රාවය, විද්‍යුත් බලරේඛා, ගෞස් ප්‍රමේය පිළිබඳව. අපි තවදුරටත් විද්‍යුත් ශ්‍රාවය පිළිබඳ කතා කිරීම පැත්තකින් තියලා විද්‍යුත් බලරේඛා ඇසුරින් ගෞස් ප්‍රමේය භාවිතා කරන්නේ කොහොමද, අපේ ආරෝපිත වස්තු අසල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයන් සොයාගන්න. එතන මම කලින් පාඩමේ පැහැදිලි කළා අපි ගෞස් පෘෂ්ඨයක් තෝරගන්නවා. ඒක හැමතිස්සෙම සංවෘත පෘෂ්ඨයක් විය යුතුයි. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ හැමතැනම එකම සමාන ලක්ෂවල යුක්ත ගෞස් පෘෂ්ඨයක් තෝරගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ පිට වෙන මුළු බල රේඛා සංඛ්‍යාව ක්ෂේත්‍ර තීව්‍රතාවයේ වරක් මුළු වර්ගඵලය කියලා ගන්න. එතකොට අපි කරන්න ඕනේ ಜಾති මොනවද? ගෞස් පෘෂ්ඨයක් නිර්මාණය කිරීම, එයින් පිටවන සපල විද්‍යුත් ශ්‍රාවයට අගයක් ලබා ගැනීම, එය තුල අන්තර්ගත විදුලි ආරෝපණයන්ගේ VGI කේ සොයා ගැනීම, ඕවා ටික එකතු කරලා ගෞස් ප්‍රමේයට දාපුහාම ක්ෂේත්‍ර තීව්‍රතාවයට වටිනාකමක් ගන්න පුළුවන්. දැන් අපි නිබන්ධනේ දෙවෙනි ගැටලුවට යනවා. ඒ දෙවෙනි ගැටලුවේ B කොටස. අර ඒ වූ සන්නායක ගෝලයක ධන Q ආරෝපණයක් ඇත. ගෝලයේ කේන්ද්‍රයේ සිට R විශාලයි A, R සමානයි A, R කුඩයි A ලක්ෂවල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයන්න. දුර වෙනස් වීමේදී මෙම E වෙනස් වෙනඳම ප්‍රස්තාරිකව දක්වන්න. ඔක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්න අවබෝධ කරගන්න. අරය ඒ වූ සන්නායක ගෝලයක Q ආරෝපණයක් ලබා දීලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ කියන්නේ ධන Q ආරෝපණය. ධන Q ආරෝපණයකට සිද්ධාන්තයක් ගොඩනගනකොට ඔයගොල්ලෝ හිතන්න පුරුදු වෙන්න ඕනේ මේක ඍණ Q වුණා නම් කොහොමද කියලා හිතන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මේක සන්නායක ගෝලයක්. සන්නායක ගෝලයක් ඝනයක් වුණත් අභ්‍යන්තරේ කුහරයක් වුණත් විදුලි ආරෝපණ ලබා දුන්නොත් සියල්ල පිහිටන්නේ ඒ පිටත පෘෂ්ඨයේ පමණයි. අභ්‍යන්තරයට ආරෝපණ ගලන්නේ වෙනත් විශේෂ හේතු තිබුණොත් විතරයි. ඒවා වෙනම තැනකදී අපි කතා කරමු. දැන් ඊතුරු උගලන්ට අරය ඒ වූ ගෝලයක් තියෙනවා, Q ආරෝපණයක් දීලා තියෙනවා. ගෝලයක් නිසා සමාකාරව මේ ආරෝපණ ව්‍යාප්තව පවතිනවා. එහෙම සමාකාරව ආරෝපණ ව්‍යාප්ත වෙන්නේ නැත්තේ උගලන්ට මම කියා දීලා තියෙනවා තුඩු සහිත තැන්වල. වැඩි ආරෝපණ ඝනත්වයක් තියෙන්න පුළුවන්. ගෝලයක් තෝරගන්නේ එහෙම නැති සමාකාරව සමමිතික ව්‍යාප්තියක් තියෙනවා. එතකොට මේක ධනනම් කේන්ද්‍රයේ සිට එනවා වගේ පෙනෙන අරිය වූ බල රේඛා පන්තියක් මේක වටේ නිර්මාණය වෙනවා. ඒවා කේන්ද්‍රයේ සිට ආවේ නැතත් කේන්ද්‍රයේ සිට එනවා වගේ තමයි පිටතර තේරෙන්නේ. පළවෙනි අවස්ථාව අපි ගන්නවා ගෝලයට පිටතින්, ඒ කියන්නේ R කියන දුර ගෝලයේ පෘෂ්ඨයට වඩා පිටතින් පිහිටි අවස්ථාවක්. දැන් බලන්න මේ තිරයේදී හැ
මේතිරේ උගන්න පේනවා මේ සුදු පාටින් අදලා තියෙන්නේ අපි කතා කරන ආරෝපිත ගෝලය. ඒක ධන ආරෝපණ තියෙනවා. ඒක පිටම් පෘෂ්ඨයේ තියෙන්නේ. මේකේ අරය A. දැන් මම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ලක්ෂයේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයන්න. ඊතර ක්ෂේත්‍ර තීව්‍රතාවය මම E කියලා හිතුවොත් මේ ඇඳපු කහපාට ගෝලය වෘත්තයක් නෙමේ ගෝලය. ගෝලය සංවෘත ගෝලයක් වෙනවා වගේම එහි සෑම තැනකම එක හා සමාන ක්ෂේත්‍ර තීව්‍රතාවයක් තියෙනවා. ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන්නේ ඒකක වර්ගඵලයේ කියන බල රේඛා ගාන. එහෙමනම් ඔය ගෞස් පෘෂ්ඨයෙන් පිට වෙන සම්පූර්ණ බල රේඛා ගාන වෙන්නේ ඒකක වර්ගඵලයකින් පිටවන බල රේඛා ගාන වැඩි කිරීම ගෝලයේ වර්ගඵලය අර R වූ ගෝලයක කෘෂ්ඨික වර්ගඵලය 4 5 R වර්ගය කියලා ඕගොල්ලෝ දන්නවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ සිග්මා Q සොයන්න. සිග්මා Q යනු අපි මුල් පාඩමේදී ඉගෙන ගත්ත තෝරාගත්තු ගෞස් පෘෂ්ඨය ඇතුලේ තියෙන විදුලි ආරෝපණයන්ගේ VGI කියයි. එතකොට දැන් මේ පහපාට ගෝලය ඇතුලේ අපි තෝරාගත්තු සන්නායක ගෝලයේ තියෙන ආරෝපණ ටික ඔක්කොම එනවා. එහෙනම් මේ සිග්මා Q කියන්නේ Qට. මේ ලියලා තියෙන ගෞස් ප්‍රමේය. ඒකේ මේ කොටස් තමයි දැන් අපි අවධානයෙන් හෙව්වේ. මේක හෙව්වාය මේක හෙව්වා. දැන් ඒක ආදේශ කරපුවාම අපිට එනවා මෙන්න මේ වගේ සමීකරණයක්. E සමානයි Q බෙදීම 4 5 R වර්ගය. ඒ සමීකරණය දැක්කම මතක් වෙන්න ඕනේ මේ ආරෝපණ සීරම කේන්ද්‍රයේ තිබුණා නම් මෙතන හදන ක්ෂේත්‍ර තීව්‍රතාවයට ආවෙත් ඔය සමීකරණයමයි. ඒ වගේම උගලන්ට පේන්න ඕනේ මෙතන ඉඳලා නිරීක්ෂකයෙක් බලනවා නම් මේ එන බල රේඛා ටික ඔය ආරෝපණ ඔක්කොම කේන්ද්‍රයේ ගොනු කරලා තිබ්බනම් එන බල රේඛා ටිකම තමයි. ඒක අපිට මේ ගෝලේ පේන්නේ නැත්නම් මෙතන ඉඳන් බලන කෙනෙකුට අඳුරන්නත් බෑ කේන්ද්‍රයේ සිට නෙමෙයිද බල රේඛා එන්නේ කියලා. ඒ පිටතට තේරෙන හැටි. දැන් අපි බලමු ගෝලයේ පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවය කොහොමද එන්නේ කියලා. දැන් මේ රූපෙ දිහා බලන්න. මම බලාපොරොත්තු වෙන්නේ පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයන්න. පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයනකොට මං ගෝලයේම පෘෂ්ඨය තමයි තෝරගන්නේ ගෞස් පෘෂ්ඨය හැටියට. ඒ ගෝලයේම පෘෂ්ඨය ගෞස් පෘෂ්ඨය හැටියට තෝරගත්තාම වර්ගඵලය වෙන්නේ 4 5 A වර්ගය. දැන් මම යන්නේ මේ තියෙන්නේ ගෞස් ප්‍රමේය. මේ ගෞස් ප්‍රමේය මට උවමනා සාධක තමයි ෆයි සොයා ගැනීම සිග්මා කිව් සොයා ගැනීම. ඒව සොයා ගැනීම අරමුණින් තමයි මම මේ යන්නේ. ෆයි සමානයි ඒකක වර්ගඵලයක බල රේඛා ගාන හේවත් ක්ෂේත්‍ර තීව්‍රතාවය වැඩි කිරීම සලකපු ගෝලයේ වර්ගඵලයේ 4 5 R වර්ගය. සිග්මා Q කියලා අර්ථවත් වෙන්නේ ගෞස් පෘෂ්ඨයේ ඇතුලේ තියෙන විදුලි ප්‍රමාණය. දැන් ඉතින් ගෞස් පෘෂ්ඨයේ මේ ගෝලය කියලා ගත්තට ඒ ගෝලයේ ඇතුලේ තියෙන විදුලිය වෙන්නේ මේකේ ආරෝපණ තමයි. දැන් ධන ආකෘතියෙන් පිටත ඇඳට මේ රූපයක් අඳින ඕන නේද? මෙහෙම ඇඳට ඒවා පිටත තියෙනව නෙමෙයි. ඒවා තියෙන්නේ අපි ගෝලයේ බාහිර පෘෂ්ඨය ගත්තොත් ගෝලයේ තියෙන ලෝහය අනුබද්ධව. ඒ නිසා නැවතත් අපිට එන්නේ අර සූත්‍රෙමයි. ඔක දිහා හොඳට බැලුවොත් පේනවා ෆයි සමානයි සිග්මා කිව් බෙදීම එප්සයිලන්. E කියන්නේ මේ විදිහට 4 5 A වර්ගය. ඒ අනුව E සමාන වෙනවා කිව් බෙදීම 4 5 εϵ ඒ වර්ගය. ඒ කිව්වේ දැන් අපිට පැහැදිලි අර R වෙනුවට ඒ එතෙන්ට ඇවිත් තියෙනවා. වෙනසක් නැහැ. දැන් අපි මේ ගැටලුවේ කොටස් දෙකක් කරලා ඉවරයි. එකක් තමයි පිටත ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සෙවීම. ඊළඟට පෘෂ්ඨයේ මත ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සෙවීම. කානේ තුන්වෙනි කොටස තමයි අභ්‍යන්තර ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ සොයන්න. අභ්‍යන්තර ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය සොයන්න දැන් මේ ස්ලයිඩ් එක දිහා බලුවොත් මේ තිරේ දිහා බලුවොත්
කළුපාට තිත්‍රේකාවෙන් පෙන්නන්නේ මං දැන් තෝරගත්තු ගෞස් පෘෂ්ඨය. ඒ ගෞස් පෘෂ්ඨය සන්නායක ගෝලයේ ඇතුලෙන් මං තෝරගත්තේ. ඕන පේනවා ඒ ගෞස් පෘෂ්ඨයේ ඇතුලේ සිග්මා කියු බිඳුවයි. විදුලිය නැහැ. විදුලිය තියෙන්නේ ඝන ගෝලයේ. ඝන ගෝලයේ පෘෂ්ඨය මත. මම මුලින්ම කිව්වා සන්නායකයක් නම් මොන හැඩය ගත්තත් ඝනයක් වුණත් කුහරයක් වුණත් විදුලිය පවතින්නේ පිටතම පෘෂ්ඨයේ ඉතරයි විශේෂ සාධක නැත්තම්. විශේෂ සාධක ඔන්න අපි වෙනම කතා කරමු. දැන් එහෙමනම් ශේතතිවුතා බිඳුවයි. දැන් ඒක දිහා බලනකොට ඕගොල්ලන්ට අවබෝධ වෙන්න ඕනේ මේක ගෝලයකට විතරක් නෙමේ. සන්නායකයක් නම් ඝනයක් වුණත් කුහරයක් වුණත් විදුලි ආරෝපණ ලැබුවා නම් ඒ අභ්‍යන්තරයේ විද්‍යුත් ක්ෂේත්‍රයක් පවතින්නේ නැහැ. ක්ෂේත්‍ර තීව්‍රතාවයේ බිඳුවයි. බල රේඛා නැහැ. ඕවා සමවිභව වස්තු හැටියටත් අපි ඉදිරියේදී කතා කරනවා. ඒ කියන්නේ මේක ඇතුලේ ආරෝපණ එහා මෙහා ගෙනියන්න කාර්ය කළ යුතුත් නැහැ. ශක්තිය වේදන් කරන්න ඕනේ වෙන්නේත් නැහැ. දැන් අපි එවැනි ගෝලයක් ආරෝපණය කරලා කේන්ද්‍රයේ සිට මනින දුරත් එක්ක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ ප්‍රස්ථාරයක් අඳින්න ගියොත් අපිට කේන්ද්‍රයේ සිට කෘෂ්ඨය දක්වාම විද්‍යුත් ක්ෂේත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. මේ බලන්න ගෝලයේ කේන්ද්‍රයේ සිට දුරත් එක්ක මනිනකොට ක්ෂේත්‍ර තීව්‍රතාවය කෘෂ්ඨය දක්වාම විද්‍යුත් ක්ෂේත්‍රයක් හම්බ වෙන්නේ නැහැ. මේ හරිය ක්ෂේත්‍ර තීව්‍රතාව බිඳුවයි. පෘෂ්ඨයේ තමයි ලොකුම විද්‍යුත් ක්ෂේත්‍රය තියෙන්නේ ප්‍රබලම. ඒක ගුණාත්මකවත් උගලන් තියෙනවා. දැන් රමුටන් ගෙඩියක් වගේ මේක බල රමුටන් ගෙඩියක අර මේවා විහිදිලා තියෙන ආකාරයට බල රේඛා නිකුත් වෙන්න ගන්නකොට තෝරාගත්තු පුංචි ඉඩක වැඩිම ඉරිගානක් තියෙන පෘෂ්ඨයේ ඒක තමයි ප්‍රබලම ක්ෂේත්‍රය. ඈතට යන්න යන්න ඒවා විහිදෙනවා. විහිදෙනකොට ඒකක වර්ගඵලයකට වැටෙන ප්‍රමාණය අඩුයි. ක්ෂේත්‍ර තීව්‍රතාවය අඩු වෙන්නේ එකාකාරවත් නෙමේ. කොහොමද? දුර දෙගුණ වෙනකොට දුරේ වර්ගයෙන් බෙදෙන්නේ. එහෙමනම් මේ ගෝලයෙන් පිටත විද්‍යුත් ක්ෂේත්‍රය පෘෂ්ඨය උපරිම වෙලා මේ වගේ බෑවුමක් ආකාරයට අඩු වේගෙන යනවා. මේ වගේ හැඩ මේවා නිතරම උගලන්ට විභාගවල දකින්න පුළුවන්. දැන් ඔක ගෝලයක් නොවුනත් ඔය හැඩයක් එන්න පුළුවන්. නමුත් ඔය වගේ සමීකරණ අපිට ලියන්න බෑ. නිකන් විකෘති හැඩයක් ගත්තොත් හේතුව තුඩු සහිත තැන් වලින් වැඩියෙන් බල රේඛා පිට වෙනවා. එහෙම නැති තැන් වලින් අඩුවෙන් බල රේඛා පිට වෙනවා. ඒවට ගැළපෙන ගෞස් පෘෂ්ඨ තෝරගන්න බෑ අපි යොදනාකාරී යොදන්න. ඒ නිසා අපි සම්මත හැඩ ටිකක් තමයි අපේ විග්‍රහ කිරීමට අපි තෝරගෙන තියෙන්නේ. දැන් එතකොට මේ ප්‍රශ්නේ බොහොම පැහැදිලි ඕගලන්ට. මොකද්ද අපි කළේ? ඝන ගෝලයක සන්නායක ගෝලයක කිව් ආරෝපණයක් තිබුණා. පිටත ලක්ෂයක පෘෂ්ඨය මත අභ්‍යන්තරයේ ක්ෂේත්‍ර තීව්‍රතාවය හැසිරෙන අන්දම අපි කතා කළා. ඊළඟ අපි හිතමු මේ ගෝලෙ පිරෙන්නම විදුලිය තිබ්බ කියලා. පරිමාව පිරෙන්න. දැන් මම ප්‍රශ්නේ මුලින්ම කිව්වේ ගෝලයක් එහෙම ආරෝපණය කරන්න බෑ කියලා. මොකද ආරෝපණ ලබා දුන්නොත් සන්නායකයක් නම් සීරම පිටතට එනවා. ඒ සන්නායකයක් නම් ඉතින් අපි කියනවා නම් අරය ඒ වූ ගෝලයක් තියෙනවා. පරිමාව පුරාම එකාකාරව ව්‍යාප්ත වෙච්ච විදුලි ආරෝපණයක් තියෙනවා.
එහෙනම් මේක ඔය අපි හිතපු ජාතිය සන්නායක ගෝලයක් නෙමෙයි. උදාහරණයකට අපි හිතපු අකුණු වලාකුලක් ආරෝපිතයි. අකුණු වලාකුලක් ද්විද්‍රවයක් වගේ, ඒ කියන්නේ පහළ ගොඩක් ඍණ ආරෝපණ තියෙන, ඉහළ ධන ආරෝපණ තියෙන විදිහේ ද්විද්‍රවයක් වගේ පිහිටන්නේ. ඒතරේ වලාකුලේ එක්තරා පරිමාවක් අපි තෝරගත්තොත් ගෝලාකාර පරිමාවක්. ඒ පරිමාවේ අභ්‍යන්තරයේ පුරාම විදුලිය තියෙනවා. සමාකාරවම ව්‍යාප්ත වී නොතිබෙන්න පුළුවන්. දැන් අපි අපිට ගානක් හදන්න අපි එවැනි දෙයක් හිතේ මවා ගන්නවා. ගෝලයක්. හරි? පුරාම තියෙනවා. අපි හිතමු වොලිබෝලයක් වගේ එක. අපි අයනීකරණය වූ වායුවක් පුරවලා තියෙනවා. එතකොට ඒකේ පරිමාව පුරාම ආරෝපණ තියෙනවා. එවැනි තැනක අපි කොහොමද ඒ ලක්ෂ්‍යවල ශේතතිවුතා ගන්න කියන එක බලමු. ඒක ඔයගලන්ට ඊළඟ ගැටලුවේ ඉදිරිපත් වෙලා තියෙනවා. තුන්වෙනි ගැටලුවේ ගෝලාකාර පදාර්ථ කොටසක් ඒ පරිමාව පුරා ඒකාකාරව පවතින ලෙස ඝන මීටරයකට කූලොම් රෝ පරිමාරෝපණ ඝනත්වයෙන් යුතුව ආරෝපණය කර ඇත. දැන් ආරෝපණය දීලා තියෙන්නේ කොහොමද? පරිමා ආරෝපණ ඝනත්වයෙන් යුතුව. ඝනත්වය කියලා ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන දේ අපි ගොඩක් ජාති වලට විවිධාකාරයට පාවිච්චි කරනවා. පරිමාව පුරා විදුලිය තියෙනකොට ඝන මීටරයකට කූලොම් රෝ වශයෙන් පරිමාරෝපණ ඝනත්වයකින් ආරෝපණ කතා කරනවා. දැන් එහෙම නෙමෙයි තහඩුවක් වගේ ගත්තොත්. තහඩුවක ආරෝපණ තියෙනවා නම් තහඩුවේ ඒකක වර්ගඵලයක තියෙන ආරෝපණ ප්‍රමාණය අපි පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය හැටියට කතා කරනවා. දැන් කම්බියක් ආරෝපණය වෙලා තියෙනවා කියලා හිතන්න. ඉතා දිග කම්බියක් කියලා හිතන්න. ඒක වඩා අර්ථවත් වෙන්නේ ඒකක දිගක කොච්චර ආරෝපණ තියෙනවද? ඒක රේඛීය ආරෝපණ ඝනත්වය කියන වචනේ භාවිත කරනවා. දැන් අපේ මේ ගෝලයේ පුරාම විදුලිය තියෙනවා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නයේ කියන විදිහට ගෝලයේ අරය සිම්පල් R, පිටත ලක්ෂයක්, පෘෂ්ඨේ මත ලක්ෂයක්, අභ්‍යන්තරේ ලක්ෂයක් කියන ලක්ෂ තුනක ශේතතිවුර්තා සොයන්න. හරි? දැන් බලන්න මේ තිරේ දැක්වෙන රූපේට. මෙමෙ සුදු පාටින් ඇඳලා තියෙන්නේ ආරෝපණ පිරිච්ච ගෝලය. පරිමා පිරින්න ආරෝපණ තියෙනවා ඒ ගෝලයේ අරය A. අපි අරගත්තේ R විශාලයි A කියන අවස්ථාව. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන ලක්ෂයට තියෙන දුර කේන්ද්‍රයේ සිට අරයට වඩා වැඩි ඈත ලක්ෂයක්. මම මේ කහ පාටින් ඇඳලා තියෙන්නේ මීට අදාළව තෝරගත්තු ගෞස් පෘෂ්ඨය. දැන් පැහැදිලිව ඔයගලන්ට මේ ගෝලය තෝරගත්තේ ඇයි කියන එක. එහෙනම් දැන් අපි ඉගෙනගත්තු ආකාරයට හිතමු. බලන්න පළවෙනිම ලයින් එකේ තියෙන දේ. ගෞස් පෘෂ්ඨයෙන් පිට වෙන බල රේඛා සංඛ්‍යාව. E වරක් 4 5 R වර්ගය. එතන R ව තෝරගත්තේ. ඇයි? ගෞස් පෘෂ්ඨයෙන් පිට වෙන ගානයි හොයන්න යන්නේ. ගෞස් පෘෂ්ඨයේ ගෝලයක් එහි අරය R. එහෙනම් ගෞස් පෘෂ්ඨයෙන් පිටවන බල රේඛා ගාන ඔය පළවෙනි ලයින් එකේ තියෙන දේ එනවා. සිග්මා Q. දැන් පොඩ්ඩක් පරිස්සමින් බලන්න ඕනේ. සිග්මා Q කියන්නේ ගෞස් පෘෂ්ඨයේ ඇතුළේ තියෙන විදුලි ප්‍රමාණය. ගෞස් පෘෂ්ඨයේ ලොකු ගෝලයක් අරය R. හැබැයි විදුලිය තියෙන්නේ මේක ඇතුළේ පොඩි ගෝලයක. ඒ පොඩි ගෝලයේ අරය A. දැන් අරය A වන පොඩි ගෝලයේ තියෙන විදුලි ප්‍රමාණය තමයි ඊට පිටින් කොච්චර ලොකු ගෝල අපි නිර්මාණය කළත් ඒක ඇතුළේ තියෙන විදුලි ප්‍රමාණය වෙන්නේ. දැන් මේ ගෝලෙත් කොහොමද විදුලිය තියෙන්නේ? ඒකක පරිමාවක රෝ. එහෙමනම් අපේ සිග්මා කිව් වෙන්න ඕනේ මොකක්ද? ඒකක පරිමාවක තියෙන රෝගේ අගය වැඩි වෙන්න ඕනේ ආරෝපණ ව්‍යාප්තව ඇති අරය ඒ වූ ගෝලයේ 3 4 5 ඒ තුන්වෙනි බලයේ කියන පරිමාවෙන් වැඩි වෙන්න ඕනේ. හොඳට අවබෝධ කරගන්න.
මේ කරද්දි ළමයි ගොඩක් පටලව ගන්නවා. ආර් අකුරක් තියෙනවා, ඒ අකුරක් තියෙනවා, ගෝල තියෙනවා. මෙතන අරය ආර්. හේතුව එතන ගත්තේ බලරේඛා සංඛ්‍යාව. බලරේඛා සංඛ්‍යාව කොහේ බලරේඛා සංඛ්‍යාවද? ගෞස් පෘෂ්ඨයෙන් පිටවන බලරේඛා සංඛ්‍යාව. ගෞස් පෘෂ්ඨයේ ඒකක වර්ගඵලයක් ඊනම් 4.5R වර්ගයෙන් වැඩි කරන්න ඕනේ. මෙතන ගන්නෙ මොකද්ද? සිග්මා Q. මෙතන ගන්න යන්නේ සිග්මා Q. සිග්මා Q කියන්නේ ගෞස් පෘෂ්ඨ ඇතුලේ තියෙන විදුලිය උනාට විදුලිය ගබඩා වෙලා තියෙන්නේ අරය සිම්පල් R වූ ගෝලයක විතරයි. Sorry, සිම්පල් A වූ ගෝලයක විතරයි. ඒ නිසා 3.45 A තුන්වෙනි බලයේ රෝ කියලා එනවා. දැන් මේ තියෙන ගෞස් ප්‍රමේය. ඒකට මේ හොයාගත්තු දේ දාන එක අපි කරන්නේ. E සමානයි 5 වෙන උර දානවා E වරක් 4.5R වර්ගය. සිග්මා Q වෙන උර දානවා මේ පදය. ප්‍රමේයෙන් එනවා එප්සයිලන් කියලා පදයක් යටට. දැන් ඉතින් ওই ටික සුළු කරගන්න. සුළු කරගත්තාම මේ විදිහේ ඊට අගයක් එනවා. බලමු මේකේ තියෙන නියත. පරිමාරෝපණ ඝනත්වයේ රෝ නියතයක්, ගෝලයේ අරය ඒ නියතයක්, එප්සයිලන් නියතයක්, R තමයි වෙනස් වෙන්නේ. ඉස්සෙල්ල සමීකරණේ ආවේ නැති වුණාට ඉස්සෙල්ල හැඩය එනවා E සමානුපාතිකයි 1/r වර්ගයේ කියන එකෙන්. ඉතා හොඳින් ඕගලන්ට මේක දැන් පැහැදිලි කියලා මං හිතනවා. ඒ කිව්වේ ඝන ගෝලයේ ආරෝපණ පිරලා තියෙනකොට පිටත ලක්ෂයක ශේත තීව්‍රතාවය දුරත් එක්ක වෙනස් විය යුත්තේ E සමානුපාතිකයි 1/r වර්ගයේ කියන ආකාරයටම තමයි. ඊළඟ කොටසට අපි යමු. පෘෂ්ඨයේ මත ශේත තීව්‍රතාවය. දැන් මේ තිරේ දිහා යොමු වුණොත් ඔය සුදු පාටින් ඇඳලා තියෙන්නේ ආරෝපණ පිරිච්ච ගෝලේ. ඒ ගෝලේ අරය A. දැන් මම බලාපොරොත්තු වෙන්නේ එම ගෝලේ පෘෂ්ඨයේ මත ශේත තීව්‍රතාවය හොයන්න. එතකොට එම ගෝලේ මත ශේත තීව්‍රතාවය E හැටියට අපි ලකුණු කළා. දැන් මගේ ගෞස් පෘෂ්ඨය මේ ගෝලේ බාහිර පෘෂ්ඨයම තමයි. ගෝලේ බාහිර පෘෂ්ඨයම තමයි. එහෙමනම් දැන් අපි කරගෙන ආපු දේ මෙතනත් කරමු බලන්න. පළවෙනි ලයින් එක කොහොමද ලියන්නේ? ගෞස් පෘෂ්ඨයෙන් පිටවන මුළු බල රේඛා සංඛ්‍යාව 5 සමාන වෙන්න ඕනේ. E වරක් ගෞස් පෘෂ්ඨයේ වර්ගඵලය. ගෞස් පෘෂ්ඨයේ ගෝලයක් මෙවර ඝනයේම බාහිර ගෝලයේ තමයි අපි ගෞස් පෘෂ්ඨයට අරන් තියෙන්නේ 4.5A වර්ගය. සිග්මා Q ඉස්සල කොටසට වඩා වෙනසක් වෙන්න බෑ. අපේ දැන් ගෞස් පෘෂ්ඨයටත් මුළු ගෝලෙම අන්තර්ගතයි. මුළු ගෝලයේ ආරෝපණ තියෙද්දී ගෞස් පෘෂ්ඨයක් වටින් නිර්මාණය කළත් ඒක ඇතුළේ තියෙන විදුලිය කියන්නේ අර ගෝලයේ විදුලියමයි. ගෞස් පෘෂ්ඨයේම බාහිර පෘෂ්ඨයේ මං ගෞස් පෘෂ්ඨයේ ගෝලයේම ගෞස් බාහිර පෘෂ්ඨයේ ගෞස් පෘෂ්ඨයට ගත්තාම ඒක ඇතුළේ තියෙන විදුලියත් ඒ ටිකමයි. එහෙනම් ඒ සිග්මා Q කියන පදේ දැන් වෙනසක් නැහැ. දැන් අපි යොදනවා ගෞස් ප්‍රමේය. මේ තියෙන ගෞස් ප්‍රමේය යොදලා හොයාගත්තු දේවල් කොටස් දෙක මේකට ආදේශ කරපුවාම E සමානයි මේ සමීකරණය එනවා. ඒකේ අපැහැදිලි දෙයක් නැහැ. ඒ සමීකරණයෙන් දකින්න විශේෂ කරුණකුත් අපිට නැහැ. හරිද? නියත ටිකක් තමයි ඔක්කොම තියෙන්නේ. දැන් හරිම වැදගත් අභ්‍යන්තර ලක්ෂයක හොයන හැටි ඉගෙන ගන්න. පටලව ගන්න එපා. දැන් මේ බලන්න R කුඩයි A කියන අවස්ථාව. දැන් අරය A වූ ගෝලයක් පුරාම විදුලිය තියෙනවා. නමුත් අපිට ඕනේ කරන්නේ ඇතුලේ ලක්ෂයක ශේත තීව්‍රතාවය හොයන්න නම් මේ මම ලකුණු කරගත්තේ ඇතුලේ මම බලාපොරොත්තු වෙන ලක්ෂය. මේ තියෙන ඇතුලේ මම බලාපොරොත්තු වෙන ලක්ෂය.
එහෙමනම් මම මෙතන ගෝලාකාර ගෞස් පෘෂ්ඨයක් ඇඳා. තාමත් ගෞස් පෘෂ්ඨයේ ගෝලාකාරම තමයි. හේතුව සමමිතිකත්වයෙන් ඕලන්න පේනවා. හැමතැනම ඊ සමාන වෙන්න නම් මෙතනත් ගෝලයක්ම තමයි අපි තෝරගත්ත යුත්තේ කියන එක. දැන් එතකොට ගෞස් පෘෂ්ඨයේ මේ කඩ ඉරෙන් පෙන්නපු රූපයයි, ඒ රූපයේ වර්ගඵලය වෙන්න ඕනේ 4.5 R වර්ගය. මෙතන අරේ R වර්ගය. එතන මේ ශේත තීව්‍රතාවයේ ඊ නම් ගෞස් පෘෂ්ඨයෙන් පිට වෙන බල රේඛා ගාන කියන්නේ, ගෞස් පෘෂ්ඨයෙන් පිට වෙන බල රේඛා ගාන කියන්නේ phi සමානයි E වරක් 4.5 R වර්ගය. ඒ වර්ගය එහෙම නෙමෙයි. මෙතන හැමතිස්සෙම ලියන්නේ ගෞස් පෘෂ්ඨයේ වර්ගඵලය. සිග්මා කිව් මෙතන කල්පනා කරන්න ඕනේ. ගෝලය පිරෙන්න විදුලිය තියෙනවා. අපි ගෞස් පෘෂ්ඨයක් පිටතින් තෝරුවා නම් ඒ ගෞස් පෘෂ්ඨයේ ඇතුළට වෙන්නේ විදුලිය කියන්නේ මේ ගෝලයේ තියෙන ටික විතරයි. ගෝලයේම බාහිර පෘෂ්ඨය ගෞස් පෘෂ්ඨය හරියට තෝරගත්තහම ඒක ඇතුළේ තියෙන ටික විතරයි. නමුත් ආරෝපිත ගෝලයෙන් අභ්‍යන්තරිකව කුඩා ගෝලයක් ගෞස් පෘෂ්ඨය හැටියට තෝරගත්තනම් ගෞස් පෘෂ්ඨයේ ඇතුළට වැටෙන විදුලිය කියන්නේ ඒ කුඩා ගෝලයේ ඇතුළේ තියෙන විදුලිය ටික විතරයි කියන එක පැහැදිලි වෙන්න ඕනේ. ඒ අනුව ඒකක පරිමාවක රෝ කියන දේ දැන් වැඩි වෙන්න ඕනේ 3.45 R 3 වෙනි බලය. මේ R ඒට වඩා කුඩයි. ඒ කියන්නේ මේ ඇඳපු චූටි ගෝලයේ තියෙන විදුලි ප්‍රමාණය තමයි මේ ලියලා තියෙන්නේ. දැන් අපේ ගෞස් ප්‍රමේය මේකයි. ඒකේ phi සඳහා යෙදුවා E වරක් 4.5 R වර්ගය. sigma q සඳහා මේ හොයාගත්තු ගාන දැම්මා. epsilon ගේම් බෙදන්න කියන එක ගෞස් ප්‍රමේය යට තේනවා. දැන් එතකොට මේක E සමානයි මෙන්න මේ වගේ සූත්‍රයකට එනවා. ඒ සූත්‍රේ නැවත විචල්යක් අපිට පේනවා. R විචල්යක්. R අපිට චූටි කරලා ගන්න පුළුවන්, ලොකු කරලා ගන්න පුළුවන්, අනිත් පද තුන නම් නියතයි. මේ සූත්‍රය දිහා බලපුවම අපිට පේනවා E සමානුපාතිකයි R කියන හැසිරීමක් තියෙන්නේ. එහෙනම් මෙතන පොඩි වෙනසක් තියෙනවා. මොකක්ද? මේ කේන්ද්‍රයේ සිට ගෝලයේ පුෂ්ඨය දක්වා මේ කියන ප්‍රදේශය තුළ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දුරත් එක්ක හැසිරෙන්නේ E සමානුපාතිකයි R කියන හැබැයි. හැබැයි මේ ගැටලුවේ මුල් කොටසේදී අපි ඉගෙන ගත්තා මේ ගෝලෙන් පිටතට ආවම හැසිරෙන්නේ මෙන්න මේ විදිහට. ඔය බලන්න ගෝලයෙන් පිටත ආවම හැසිරෙන්නේ E සමානුපාතිකයි එකයට R වර්ගය හැටියට. ගෝලයේ කේන්ද්‍රයේ කේන්ද්‍ර කොටගෙන මූලයේ ලක්ෂ්‍ය කරගෙන දුරත් එක්ක ක්ෂේත්‍ර තීව්‍රතාවය වෙනස් වෙන හැටි කල්පනා කරනවා නම් ප්‍රස්ථාරයකට ගන්න අපිට කලාප දෙකක් තියෙනවා කියන එක පැහැදිලි වෙන්න ඕනේ. එකක් මේ කලාපය. මේ කලාපෙ තියෙන ලක්ෂණය මොකක්ද? E සමානුපාතිකයි 1 R වර්ගය. ඒතර මේක මේ හැඩයට අඩු වේගෙන යන්න ඕනේ. ගෝලයේ පෘෂ්ඨයේ දක්වාම අභ්‍යන්තරයේ E සමානුපාතිකයි R. E සමානුපාතිකයි R කියන්නේ හරියට Y සමානයි MX කියන ස්වරූපයේ සරල රේඛීය හැඩය. එතකොට ප්‍රස්ථාරය අපිට කොයි විදිහට එන්න ඕනද? දැන් හිතේ මාව ගන්න එන්න ඕනේ ප්‍රස්ථාරය. ඔන්න ආකාරයට එන්න ඕනේ. අභ්‍යන්තරයේ එක විදියක හැසිරීමක්, ඒක E සමානුපාතිකයි R හැසිරීම. ඈතට යනකොට E සමානුපාතිකයි 1 R වර්ගය කියන හැසිරීම. දැන් මං හිතනවා මේ ගැටලුව ගෞස් ප්‍රමේය හොඳට අවබෝධ කරගන්න හොඳ ගැටලුවක්, හොඳ අවස්ථාවක්.
ඒකේ විවිධ භාවිත තියෙනවා. හැබැයි මේ ගානේ අපි පාවිච්චි කළේ ගෝලයේම පිරලා තියෙන අවස්ථාවක්. දැන් අපි තව පොඩ්ඩක් ගාන සංකීර්ණ කරගමු. ගාන සංකීර්ණ කරගන්න මම දැන් මේ මහා ආරෝපණය පිරිච්ච ගෝලයේ ඇතුලින් කොටසක් අයින් කරලා දානවා, හිස් කරනවා. එතකොට ආරෝපණ පිරිච්ච කොටස අපිට හම්බ වෙන්නේ මේ විදිහටයි. ඔකට කියන කබලක් කියලා. කබල කිව්වහම බාහිර අරයක් තියෙනවා, අභ්‍යන්තර අරයක් තියෙනවා, ඇතුළ හිස්, මේ මැද පිට කොටස තමයි පදාර්ථේ පිරලා තියෙන්නේ. දැන් ඊළඟ ප්‍රශ්නේ අපි ඉදිරිපත් කරලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ දිහා බලන්න. හතරවෙනි ප්‍රශ්නේ පෙන්නනවා අවකාශයේ පෙදෙසක එකාකාර ආරෝපණ ව්‍යාප්තියක් ඇත. මේ පෙදෙසට අභ්‍යන්තරාරයේ A හා බාහිරාරයේ B වන ගෝලාකාර කබලක හැඩය ඇත. පාසදන් ලක්ෂල විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ විශාලත්වය දිශාවත් ගණනය කරන්න. ආරෝපණ ඝනත්වය ඝන මීටරයට කූලොම් රෝ වේ. මොනවද අපි බලාපොරොත්තු වෙන ලක්ෂ? අරය බීට වඩා වැඩි, ඒ කියන්නේ ගෝලයෙන් පිටත, කබලෙන් පිටත. බීට කුඩයි, ඒට අඩුයි. තුන්වෙනි වෙලාවේ ඒටත් වඩා කුඩයි. දැන් අපි මේ තිරයට යමු වුණොත් අර සුදු පාටින් පේන හරිය හිස්, විදුලිය නෑ. කලින් ගෝලේ ඔය ඔක්කොම පිරලා තිබුණා. දැන් මේ අර ලෙල්ලක් වගේ තියෙන තීරයේ තමයි විදුලිය තියෙන්නේ, ධන ආරෝපණය ඇඳලා තියෙන්නේ. ඒකේ පිටතරය B, අභ්‍යන්තරය A. දැන් මම බලාපොරොත්තු වෙන්නේ ගෝලේ කේන්ද්‍රයෙන් පිටත, කේන්ද්‍රයේ සිට R දුරති පිටත ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්නයි බලාපොරොත්තු වෙන්නේ මෙතන. එතන ක්ෂේත්‍ර තීව්‍රතාවය තමයි මම E කියලා ඇඳලා තියෙන්නේ. ගානක රූපයක් සම්පූර්ණ වුණොත් ඔහොම අඳින්න පුරුදු වෙන්න. ගෞස් පෘෂ්ඨය අඳින්න, පෘෂ්ඨයට තියෙන ජ්‍යාමිතික මිනුම් දැන් මෙතන නම් අරය අඳින්න, පෘෂ්ඨය මත ක්ෂේත්‍ර තීව්‍රතාවය E කියලා ලකුණු කරන්න. මේ ලකුණු කිරීමේදී ධන ආරෝපණ නම් ඇතුලේ තියෙන්නේ පිටතර ලකුණු කරන්න, ඍණ ආරෝපණ නම් ඇතුලේ තියෙන්නේ මේක ඇතුළට ලකුණු කරන්න. දැන් එතකොට මේ කබලේ එක අවස්ථාවක් මම අරගත්තේ R විශාලයි A කියන අවස්ථාව, R විශාලයි A කියන අවස්ථාව, sorry B කියන අවස්ථාව. ඒ කියන්නේ පිටත ගෝලයටත් වඩා පිටත. දැන් කල්පනා කරමු අපි කරන දේ මොනවද කියන එක. ඉස්සෙල්ලාම ගෞස් පෘෂ්ඨය අඳින්න ඕනේ. ගෞස් පෘෂ්ඨයෙන් පිට වෙන බල රේඛා සංඛ්‍යාව ලියා ගන්න ඕනේ. කොහොමද ඒක ලියන්නේ? ඒකක වර්ගඵලයක බල රේඛා ගණන E ගෞස් පෘෂ්ඨයේ වර්ගඵලයෙන් වැඩි කරනවා. දැන් මිතිරේ ඔයගොල්ලන් දකින්න පුළුවන් ඒක. උඩම පේදී තියෙන්නේ E වරක් 4.5R වර්ගය. දෙවනුව හොයන්න තියෙන්නේ සිග්මා Q. සිග්මා Q හොයනකොට අපි මොකද්ද සිග්මා Q කියන්නේ? තෝරා ගන්න ගෞස් පෘෂ්ඨයක්. ඒ ගෞස් පෘෂ්ඨය ඇතුලේ තියෙන විදුලි ප්‍රමාණය. දැන් හොඳට හිතන්න. විදුලිය තියෙන්නේ කබලකයි. කබල කුහර ගෝලයක්. කුහරය අයින් කරපුවාම ඉතුරු ඒකේ ලෙල්ල වගේ කොටස තමයි විදුලිය තියෙන්නේ. ගෞස් පෘෂ්ඨය මම තෝරගත්තේ ඊටත් ඈතින්. එහෙනම් මම තෝරාගත්ත ගෞස් පෘෂ්ඨය ඇතුළේ තියෙන විදුලිය යනු මෙන්න මේ කබලේ පවතින විදුලියයි. කබලෙත් කොහොමද විදුලිය තියෙන්නේ? ඒකක පරිමාවක රෝ බැගින්. එහෙනම් අපි
මුළු කබලෙම පරිමාව අරගෙන රෝගෙන් වැඩි කරපුවාම එනවා ඒක තුල තියෙන විදුලිය ආරෝපණ ප්‍රමාණය. ගෝලයක පරිමාව 3.45 array 3 වෙනි බලය. එතකොට පිටත ගෝලයක් ගත්තාම 3.45 b 3 වෙනි බලය. ඇතුළ හිස්. ඒ ටික අයින් කරලා දාන්න ඕනේ. 3.45 a 3 වෙනි බලයෙන් අඩු කරන්න ඕනේ. දැන් බලන්න සිග්මා කිව්ව ආපු හැටි. 3.45 b 3 වෙනි බලයෙන්. මේ තිරේ දිහා බැලුවොත් 3.45 b 3 වෙනි බලයෙන් 3.45 ඒ තුන්වෙනි බලය අඩු කරනවන පරිමාව ගන්න. ඉතින් මේක අපි සුළු කරලාම මේ ලියලා තියෙන්නේ 3.45 එළියට අරගෙන. ඒකක පරිමාව රෝ බැගින් රෝගෙන් වැඩි කරන්න ඕනේ. දැන් ඔන්න අපි 5 හෙව්වා බල රේඛා සංඛ්‍යාව සිග්මා කිව් හෙව්වා. මේ තියෙන ගෞස් ප්‍රමේය. ඒකට මේ දෙනවා ආදේශ කරනවා. ආදේශ කළා ඔය සුළු වෙන තරමක් සුළු කරනවා. මේ විදිහට. ඒතරත් ඕගලන්ට පේනවා මේක E සමානුපාතිකයි 1/r වර්ගය කියන හැඩයක් මෙතන මේ සමීකරණයෙන් එනවා. ඒක පැහැදිලි. දැන් අපි ගමු කබලේ අභ්‍යන්තර ලක්ෂ්‍යය. අභ්‍යන්තර කියන්නේ හිස් පළාත නෙමේ. අරය B වෙච්ච කොටසෙන් ඇතුල් වෙච්ච ඒට වඩා වැඩි වෙච්ච තැන. දැන් බලන්න මේ තිරේ දිහා. බලන්න පේනවා දැන් මේ තිත් රේඛාවෙන් මම දක්වලා තියෙන්නේ ගෞස් පෘෂ්ඨය. දැන් අඳ ගන්න ගෞස් පෘෂ්ඨය. ඒ ගෞස් පෘෂ්ඨයට array වෙන්නේ R. එතකොට ආරෝපණ පිළිලා තියෙනවා මෙන්න මේ පිටත තියෙන කහ පෘෂ්ඨය දක්වාම ඒකේ array B. හිස් ඇතුළ A. දැන් මේ වගේ තැනක් ටිකක් සංකීර්ණයි. හොඳ අවබෝධ කරගන්න ඕනේ. ගෞස් පෘෂ්ඨය මත ඉඳන් තමයි අපි හිතන්න ඕනේ. ඒ කිව්වේ ගෞස් පෘෂ්ඨය මත ශේත තීව්‍රතාවය E නම් පිට වෙන බල රේඛා සංඛ්‍යාව වෙන්නේ E වරක් ගෞස් පෘෂ්ඨයේ වර්ගඵලය. දැන් මෙතන අරයන් තුනක් තියෙනවා. ඒ අරයන් තුනෙන් ගෞස් පෘෂ්ඨය array වෙන්නේ R. ඒතර ගෞස් පෘෂ්ඨයේ වර්ගඵලය වෙන්නේ 4/r වර්ගය. 5 සමාන වෙන්නේ E වරක් 4/r වර්ගයටයි. දමන් සිග්මා කිව්. සිග්මා කිව් කියන්නේ හරි? දැන් මම පොඩි පැහැදිලි කිරීමක් කළොත් අපි ගත්තාම කබලේ ආරෝපණයක් තියෙනවා. එතකොට මේ කබලේ තියෙන ආරෝපණය ඒකක පරිභාවක රෝ කියලා දුන්නා නම් අරය B වූ ඇතුළ හිස් වූ පරිභාවක් පිළිලා තියෙන්නේ. ඒතකොට උගලන්ට එනවා ගෞස් පෘෂ්ඨයේ ඇතුළට අර කබලට වඩා ටිකක් චූටි වෙච්ච කබලක් එන්නේ. ඒකේ පරිමාව වෙන්නේ 3.45 R 3 වෙනි බලයෙන් 3.45 A 3 වෙනි බලය අඩු කරන්න ඕනේ. 3.45 R 3 වෙනි බලයෙන් 3.45 A 3 වෙනි බලය අඩු කරපුවාම එන පරිමාව පුරවා ගත්තාම රෝ ඝනත්වයෙන් අපිට කියන්න පුළුවන් ඒක තමයි මෙතන තියෙන ගෞස් පෘෂ්ඨයට ඇතුළු වෙන විදුලි ප්‍රමාණය. යම් හේකින් අපිට මේ කබලේ තියෙන විදුලි ප්‍රමාණය Q වගේ කිව්වොත් Q කියලා තනි අකුරකින් දුන්නොත් ඒ කබලේ අතරමැදි තැන මම ඒක සටහන් කරලා තියක් පැහැදිලි කළොත් මේ විදිහට අපිට කියනවා නම් මෙන්න මේ වගේ කබලක් තියෙනවා. මේ කබලේ Q ආරෝපණයක් තියෙනවා. කබල පුරා. එතකොට ගෞස් පෘෂ්ඨයේ හැටියට අපි තෝරගත්තේ
මේ අතරමැදි තැනක් නම් අපිට ඌමනා තෝරාගත්තු ගෞස් පෘෂ්ඨයේ ඇතුළට වැටෙන මෙන්න මේ පරිමාව අයිති කරගත්තු ආරෝපණ ප්‍රමාණය ගන්නයි. දැන් අපිට කිව්වේ ඒකක පරිමාවක රෝ තිනවා කියලා නම් ඕගොල්ලෝ මම මේ රතු පාටින් ඇඳපු පරිමාවෙන් ඒක වැඩි කරලා ගන්න ඕනේ. දැන් එහෙම නැතුව සම්පූර්ණ මේකේ තියෙන ආරෝපණය කිව් කියලා දුන්නොත් අපිට සිද්ධ වෙනවා ඒකාකාරව ව්‍යාප්ත වෙලා තියෙනවා නම් අර අපේ සරල න්‍යායක් තියෙන්නේ අච්චරට මෙච්චර තියෙනවා නම් මෙච්චරට කොච්චර තියෙන්න ඕනද කියන අදහස. ඒ කියන්නේ Q කියන ප්‍රමාණයක් මෙච්චරක තියෙනවා නම් අපේ මේ ප්‍රමාණය කොච්චරද තියෙන්නේ, මොකද්ද අපි කරන්න ඕනේ? Q බෙදන්න ඕනේ කබලේ මුළු පරිමාවෙන්. වැඩි කරන්න ඕනේ අපි තෝරගත්තු පරිමාවෙන්. අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන න්‍යාය. එතකොට මොකන්ද Q බෙදෙන්න ඕනේ? අරය B වූ ගෝලයෙන් A ගෝලයේ පරිමාව අඩු කරපු ප්‍රමාණයකින් බෙදෙන්න ඕනේ. වැඩි කරන්න ඕනේ කොහොමද? අරය R වූ ගෝලයකින් අරය A වූ ගෝලයක් අඩු වෙච්ච පරිමාවෙන්. ඒ කියන්නේ ලොකු කබලේ පරිමාවෙන් බෙදලා පොඩි කබලේ පරිමාවෙන් වැඩි කරන්න ඕනේ. දැන් මම මේ කොටසට ඒක ඒ විදිහටයි පැහැදිලි කරන්න අරන් තියෙන්නේ. මේ බලන්න මේ තිරේ දිහද මේ තිරේ පෙනෙනවා 5 සමානයි e වරක් 4 5 r වර්ගය. ඒක හරි. සිග්මා q කියන්නේ q ව බෙදලා තියෙනවා සම්පූර්ණ කබලේ පරිමාවෙන් වැඩි කරලා තියෙනවා ගෞස් පෘෂ්ඨයේ ඇඳලා අපි හදාගත්තු කබලේ පරිමාවෙන්. දැන් මෙතන 3 4 5 කියන පදේ උඩයි යටයි එකට එන නිසා කපලා තියෙන්නේ, සුළු කරලා තියෙන්නේ. එතකොට මේ සූත්‍රයට මේක ආදේශ කරපුවාම අපිට මේ වගේ උත්තරයක් එනවා. මේ උත්තරේ මෙන් එහාට සුළු කරන්න බැහැ අපිට. හේතුව මෙතන තියෙන ඔක්කොම සංකේත නිසා. මෙතනත් R තියෙනවා විචල්යක්. මෙතනත් R තියෙනවා විචල්යක්. ඒ නිසා E කොහොමද R එක හැසිරෙන්නේ කියලා ඔය වගේ සංකීර්ණ උත්තරයක් දිහා බලාගෙන සරලව හිතන්න බෑ. දැන් මේක අපි අභ්‍යන්තර ලක්ෂයකට ගියොත් අපිට මේ කබුලේ අභ්‍යන්තර ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය අහනවා. කබුලේ අභ්‍යන්තර ලක්ෂයක් ක්ෂේත්‍ර තීව්‍රතාවය හොයන්නත් අපි මුලින් කළා වගේම එය ඇතුලින් ගෞස් පෘෂ්ඨයක් තෝරගත්තොත් මේ කලින් ගැටළු කළපු ආකාරයටම අපිට පේනවා ඒ වයේදී ගෞස් පෘෂ්ඨයේ ඇතුළට වැටෙන විදුලි ප්‍රමාණය බිඳුවක් කියන එක මේ වගේ රූපයක් තමයි එකටත් තියෙන්නේ. ওই පිටත තියෙන කබුල කියලා හිතුවොත් අභ්‍යන්තර ලක්ෂයක ක්ෂේත්‍ර තීව්‍රතාවය බිඳුව වෙනවා. බිඳුවේ හේතුව තෝරගත්තු ගෞස් පෘෂ්ඨයේ ඇතුළට වැටෙන සිග්මා Q බිඳුව වීම. දැන් ওই හැම ගානකම අපි අරගත්තේ එක ආරෝපණ වර්ගයක්. එක්ක ධන එහෙම නැත්නම් ඍණ. දැන් ওই දෙවර්ගයේම තියෙන්න පුළුවන්. ධන ආරෝපණ යම් ප්‍රමාණයක්, ඍණ ආරෝපණ යම් ප්‍රමාණයක්. එතකොට සිග්මා Q කියලා ගන්නකොට ಜಾති දෙක ලකුණත් එක්ක අරගන්න ඕනේ. සිග්මා Qට එනවා ධන ගුණේ මෙච්චර, ඍණ ප්‍රමාණය මෙච්චර. ඒකම තමයි සිග්මා Q වෙන්නේ. අවසාන උත්තරේ වෙන්නේ ඍණ වලින් එන දෙයක් නම් අපි අවබෝධ කරගන්නේ මෙය අභ්‍යන්තරයට ඇතුළට යමු ශේත තීව්‍රතාවයක් කියන එකයි. හරිද? දැන් මේ ඔක්කොගෙම අපි ගෝල කතා කළා. දැන් අපි හිතමු කම්බියක ආරෝපණ තියනවා කිව්වොත්. බලරේඛා රටා වඳුන ගන්න ඕනේ. ඒ කිව්වේ කම්බියක් මෙහෙම ආරෝපිත නම්
කම්බියෙන් පිට වෙන විදිහට බලරේඛා යනවා ධන ආරෝපණ තියනවා කියලා ගත්තොත්. ඒතර හිතේ මවාගත්ත හැටි අර කොණ්ඩේ පීරන බ්‍රෂ් එකක් වගේ තමයි මේ ආරෝපණ පිට වෙන්නේ. ත්‍රිවගේ තැනක ගෞස් පෘෂ්ඨයක් තෝරගන්නත් ඕනේ. සිලින්ඩරාකාර හැඩයක් ඇති ගෞස් පෘෂ්ඨය. ඒ සිලින්ඩරාකාර ගෞස් පෘෂ්ඨයක් තෝරගන්නකොට සිලින්ඩරය කම්ප්ලීට් අංග සම්පූර්ණ වෙන්න වක්‍ර පෘෂ්ඨයක් තියෙනවා, තල පෘෂ්ඨ දෙකක් තියෙනවා. හැබැයි මේ තල පෘෂ්ඨයෙන් බලරේඛා යන්නෙත් නැහැ, මේ පෘෂ්ඨයෙන් බලරේඛා යන්නෙත් නැහැ. බලරේඛා යන්නේ වක්‍රයෙන් විතරයි. එහෙමනම් ගෞස් ප්‍රමේය යොදන්න සංවෘත පෘෂ්ඨයක් ඕනේ. සිලින්ඩරයේ සංවෘත තමයි. ඒ සංවෘත වීමට පෘෂ්ඨ කෑලි තුනක් තියෙනවා. ඒ වුණාට බලරේඛා පිට වෙන්නේ වක්‍ර පෘෂ්ඨයෙන් විතරයි. එහෙමනම් වක්‍ර පෘෂ්ඨයෙන් පිටවන බලරේඛා ප්‍රමාණය යනු සමස්ත ගෞස් පෘෂ්ඨයෙන්ම පිටවන බලරේඛා සංඛ්‍යාව වෙනවා. දැන් මම ඔය පැහැදිලි කළේ ගෝලයක් නොවන තැනකදී අපි යොදන තැනක්. ඒ වගේම අපිට එන තැනක් තමයි සමතල තහඩුවක් නිසා ඇතිවන ශේත තීව්‍රතාවය. මම හිතන්නේ ඒ සේරම කතා කරනකොට සමතල පෘෂ්ඨයක් එක කතා කරනකොට ඒ කතාවේ අපි ගොඩක් දාති ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒක අපි ඊළඟ පාඩමකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් එතකොට අපි අද මේ මාතෘකාවෙන් පැහැදිලිව ඉගෙන ගත්තේ ගෞස් ප්‍රමේය කොහොමද යොදන්නේ කියන එක. ගැටලුවල ඒ කියන්නේ ගෞස් ප්‍රමේය ගැටලුවක යොදනකොට පරිස්සමින් කරන්න ඕනේ වැඩ කීපයක් තියෙනවා. දැන් ගෞස් පෘෂ්ඨයේ තෝරා ගැනීම, පිට වෙන බලරේඛා සංඛ්‍යාව තෝරා ගැනීම, ගෞස් පෘෂ්ඨයේ ඇතුළේ තියෙන විදුලි ප්‍රමාණය තෝරා ගැනීම. දැන් ඊතරෝ නිබන්ධනයේ තියෙනවා බහුවර්ණ ප්‍රශ්න ගණනාවක් ගෞස් පෘෂ්ඨය භාවිතා කරලා උත්තර සපයන්න ඕනේ කරන. මේ ඔක්කොම හරියට හිතන්න. භෞතික විද්‍යාව කියන විෂය ළමේ විභාගයකදී හොඳ නිපුණතාවයකින් වැඩ කරන්න නම් හොඳට කියවලා අවබෝධ කරගන්න ඕන දේවල්, මේවා පිළිබඳ හොඳ පින්තූරයක් හිතේ මවා ගන්න ඕනේ. නිකන් කටපාඩමින් ඔළුවේ අලවගෙන ගිහිල්ලා විභාගවලට හරි උත්තර ලියන්න බෑ. ඒක නිසා හැම ළමයෙක්ම මේ ඉගෙනගත්තු දේවල් ටික විවේක බුද්ධියෙන් යුක්තව පොඩක් මෙනෙහි කරන්න ඕනේ. එතකොට ජාතික රූපවාහිනිය ජාතික පාසල තුලින් ඕගොල්ලෝ වෙතගෙන ආපු භෞතික විද්‍යාවේ තවත් එක් වැඩසටහනක් තමයි මේ විදිහට නිමා වෙන්නේ. මීළඟ වැඩසටහනකින් අපි හමු වන තෙක් ඔබගේ අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් කරගෙන යන්න, ඒ අතරතුර අපට සලන් දෙන්න, අපෙනුත් යමක් අරගන්න, ඒවා ඔබේ අධ්‍යාපනයට එකතු කරගෙන වඩා සාර්ථක කරගන්න ඔබ හැමෝටම සුබනාගතයක් ප්‍රාර්ථනා කරනවා.